පසුදින උදෑසන රුසිරු පැමිණීමට නියමිත නිසා මනෝලියා සිටියේ දැඩි අසහනකාරී බවිනි. බලයෙන් ධනයෙන් ප්‍රසිද්ධ වූ ඔහුව පරයා යෑමට තරම් සැලසුමක් සෙනුල්යා සතුව ඇතියයි ඇය විශ්වාස කළේ නැත. එහෙත් ඇයට සෙනුව විශ්වාස කරනවා ඇර වෙන විකල්පයක්ද නැත. සෙනු, ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මනෝ විමසුවා. අදහස් දෙක තුනක්ම තියෙනවා. හරි මේක සිලෙක්ට් කරන්න වෙන්නේ බඩාව දැක්කම තමා. හැබැයි හරි ගියේ නැත්තම් තමසේ කව මදින්න ඕනේ හරිද? ආ මෙන්න වැඩක්. එහෙම තමයි. තමසිනේ දැන් මාව බේරලා දෙනවා කියවේ. මනෝ පැවසුවේ මුහුණ කළු කරගෙන. මනෝ කාමරයේ තුලම සිටියදී සෙනු පිටතට ගියේ. අමුත්තන් පැමිණ ටික වේලාවකට පසුව ඇගේ පාදය තවමත් රිදෙන මුත් ඒ ඇවිදීමට නොහැකි තරම් වේදනාවක් නොවුවා. සෙනු සාලයෙන් පිටතට විත් තනකොළ වවා සකසා ඇති මිදුල කරා ගියේ. එහි දුනෙත් හා රුසිරු සිටිනවා දුටු නිසා. ආ මේ සෙනුල්ලා නංගි නේද? රුසිරු පැවසුවේ සෙනුල්ලා එනු දැක දේහධාරී ශරීරයකින් හෙබි රුසිරු සැපට හැදී වැඩි මහත් වූ අයකු බව සෙනුට සිතුනා. ශරීරයෙන් විශාල වූවත් ඔහුගේ මුහුණ ඉතා හුරතල් බව ඇයට සිතුනා. ඒ මුහුණේ පැහැය ඇයටත් වඩා පැහැයෙන් රෝස පැහැති බව ඇය දුටුවා. කිසිම ආකර්ශනීය බවක් නොමැති ඒ ශරීරයට හා මුහුණට මනු අකමැති වීම පුදුමයක් නොවේ යැයි සෙනුට සිතුනා. මාව දන්නේ? සෙනු දුනෙත් අසලිම වාඩි වුණේ එසේ අසමින්. ආන්ටි රමණි මට කියලා තිබුණා මනුල්ලට ලස්සන නංගියෙක් ඉන්නවා කියලා. එහෙමද? නංගි ආයි කැනඩා යනවද? නෑ, ආයෙන යන බලාපොරොත්තුවක් නෑ යැයි පැවසූ සෙනු රුසිරුගේ අධිහි ඇඟිලි කීපයකම පළඳා ඇති මුදු දෙස බැලුවා. ඒ මුදු සියල්ලම මැණික් ගල් යොදා සකස් කළ ඒවා විය. අපල සඳහාම සැකසූ මුදුද ඒ අතර විය. රුසිරු කේන්දරය පිළිබඳ ඕනෑමට වඩා විශ්වාස කරන කෙනෙකු යැයි නිගමනය කළ සෙනුල්ලා ඇගේ පළවෙනි සැලැස්මම ක්‍රියාත්මක කිරීමට සිතුවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි අපේ අක්කට ඔයා කැමති වුණේ එක. මං දැනන් හිටියා මගේ අක්කට කැමති වෙන්න තරම් හොඳ කෙනෙක් මේ ලෝකෙ කොහෙ හරි ඉන්නවා කියලා. තාත්තා ඇමති කෙනෙක් වුණාම මනමාලය හොයන කෙච්චර අමාරු වැඩක්ය. ඔහු පැවසුවේ විහිළුවෙන් මෙන්. බලන්න ඔයා මොනතරම් නිහතමානී කෙනෙක්ද කියලා. නේද මල්ලි? මගේ අක්ක ගැන හැමදේම දැනගෙනත් ඔහොම කතා කරන්න තරම්. සෙනු පවසන විට දුනෙත්ද ඇය දෙස බැලුවේ පුදුමයට පත්ති. සෙනු දුනෙත්ට ඇසක් ගැසුවේ රුසිරුර නොපෙනෙනසේ. ඇයි ඇයි අක්කට මොනාද වෙලා තියෙන්නේ? රුසිරු විමසුවේ හොඳටම කලබල වී. අපේ අම්මා හැමදේම කියන්න ඇතිනේ ඉතින්. සෙනු මවාගත් දුකකින් ඉවත බලාගෙන පැවසුවා. නෑ, ආන්ටි මට මුකුත් කීවේ නෑ. කීවේ නෑ? නෑ. ආ එහෙමද? නෑ මුකුත් නෑ, මම මේ නිකන් කීවේ. ඇය හිතා මතාම වචන පටලවන්නට වුණා. නෑ නෑ, මුකුත් නැත්තේ නෑ. ඔයා මට මොනවා හරි හංගනවා. ප්ලීස් මට කියන්න මනුල්ලට මොකද වෙලා තියෙන්නේ? අනේ මන්දා, මේවා කියලත් බෑ, ඒත් මට නම් හංගන්නත් බෑ. ඇය පවසන විට දුනෙත් දුකින් මෙන් බැලුවේ ඇයට සහය වීමට. අනේ මට කියන්නන්ගේ. රුසිරු තම ගැටයට හසු වූ බව තහවුරු කරගත් සෙනු කතාව ආරම්භ කළා. අපේ අක්කට ලොකු අපලයක් තියෙනවා. අපලයක්? ඒ තාන්ටි කීවේ හොරස්කෝප් හොඳට මැචින් කියලානේ. රුසිරුගේ දෑස් තිබුණේ නල්ලේය. ඉතින් ඒක තමා කියන්නේ මං. අපේ අක්කගේ අපල ගෙවෙන්න නම් ඒකට ගැළපෙන කෙනෙක් හම්බෙන්න ඕනේ. ඒකට ඔයා හොඳටම ගැළපෙනවා. ඒත් අක්කට හරියන්නේ එයාගේ දෙවෙනි මැරේජ් එක. ඒ කීවේ
එයාගේ අපල ගෙවෙන්න නම් පළවෙනි හස්බන්ඩ් මැරෙන්න ඕනේ. දෙවෙනි මැරේජ් එක තමා එයාට සක්සස් වෙන්නේ. කී සෙනු නැවතත් කතා කළා. ඇත්තටම මට ඔයාගේ මූණ දැක්කම ගොඩක් දුකයි. කාගේ වුණත් ජීවිතයක්නේ. ඔයාලගේ අම්මී තාත්තී පුදුම මිනිස්සුනේ. ඔහු පැවසුවේ කෝපයෙන්, අනේ ප්ලීස් මේවා යාලට කියන්න එපා. මොකද ඒකෙන් මානසිකව වැටෙන්නේ මගේ අක්කා. එයා ගොඩක් සතුටින් හිටියේ එයාගේ අපල ගිවෙන්න කෙනෙක් හම්බුනා කියලා. ඔයාව මූණට කීවොත් එයාට දුක හිතෙයි. ඒ කතාවත් සමග රුසිරුට මනෝලියා පිළිබඳව ඇති වූයේ තරහක්. තම අනාගතයේ යහපත් කර ගැනීමට තවත් අයෙකුගේ ජීවිතයක් බිලි දීමට තරම් ඇය මොනතරම් දුෂ්ට අයෙක් දැයි ඔහුට සිතුණා. ප්ලීස් ඔයා වෙන හේතුවක් කියලා ඔයාලගේ අම්මලට තේරුම් කරන්න. ඇත්තනම් කියන්න එපා. ඒකෙන් මටත් ප්‍රශ්න ඇති වෙයි. සෙනු පැවසුවේ අවංක ලෙස. අනේ ඇත්තමයි, ඔයාට පින් නංගි. තව ඩිංගෙන් මගේ ජීවිතේ දෙයනේ. රුසිරුට කෙල පිටක් ගිරුනේ ඉබේටම. ඔහුගේ මුහුණ දිගේ ගලන දහඩිය වලින් ඔහුගේ සිත්හි ඇති බිය සෙනුට සිතාගත හැකි වුණා. ප්ලීස් කාටත් මේවා කියන්න නම් එපා. ප්ලීස් නෑ, මං කාටත් කියන්නේ නෑ. ඔයා නම් මනුල්ය වගේ නෙමේ. හරිම හොඳයි. පැවසූ රුසිරු සෙනුගේ අතක් තම අත්වලට මැදි කරගත්තා. එක්වරම සිදු වූ දෙයට සෙනුල්යා අපහසුවෙන් වටපිට බැලුවා. ඇත්තමයි, මනුල්ය වෙනුවට මට ඔයාව ප්‍රපෝස් කරා නම්, රුසිරු පවසන්නේ සෙනුල්යාගේ අවංකකම් පිළිබඳ පැහැදී. දුනෙත් නම් හොරෙහින් හිනහෙන්නේ සෙනුල්යාට සිදු වූ අකරතැබ්බයට. ඔයාට පිස්සුද? අපේ අක්කා ඔයාව මරලා දායි. එයාට නැති වුණ කෙනා මට ලැබෙනකන් එයා බලන් ඉදීවිද? සෙනුල්යා තමයි අත යලි අරගත්තේ එසේ පවසමින්. රුසිරුට ශරීරයේ තරමට වැඩුණු මොළයක් නොමැති වූ නිසා සෙනුල්යාට ඉතා සරල දෙයකින් ඔහුව රැවටීමට හැකි වුණා. අමුත්තන් පිටවන මොහොතේ රුසිරු සෙනුල්යා දෙස ලෝභකලින් බලන හැටි දුනෙත් බලාගෙන. සොහොයුරන් තිදෙනා කාමරයට වී හිතේ හැටියට සිනාවීමට පටන් ගත්තේ ඉන් පසුවයි. අම්මෝ මනු, මම හිතුවේ නෑ රුසිරු කියන්නේ ඔය තරම් මැට්ටෙක් කියලා. සෙනු පැවසුවේ මහ හඬින් සිනාසෙමින්. දන්නවද ලොකු අක්කි, තව ඩිංගෙන් තඩි බඩාව මෙයාට සෙට් වෙනවා. දුනෙත් සිදු වූ සියල්ල මනුට විස්තර කළා. එයට මනුල්යාට සිනහව නවතාගත නොහැකි වූවා. අනේ එහෙම වෙන්න තිබුණේ. ඇය පැවසූයේ සිනහව අතරින්. ආ හරි ආසති අක්කයි මල්ලී දෙන්න. පොඩ්ඩා දැන් ගානට වැඩි හරිද? සෙනු දුනෙත්ට සැලකලේ ඇඟිල්ලක් දික් කරමින්. තිදෙනාගේ සිනහ හඬමැද ටික වේලාවකින් කාමරයට ඇතුළු වූයේ රමණීය. ඇගේ මුහුණ එතරම් හොඳ නැති බව තිදෙනාම දුටුවා. ප්‍රශ්නයක්ද මොකක් හරි අම්මි? පැවසූ රමණී ඇඳ කෙළවරින් වාඩි වුණා. ඇයි මොකද උනේ? රුසිරු මෙයාට කැමති නෑ කියන්නේ? ඇයි පැවසූයේ සෙනුල්යා දෙස මදක් තරහින් බලමින්. ඒ තරහට හේතුව රුසිරු සියල්ල පවසා ඇති යැයි සිතූ සෙනු වචන පිටකලේ අපහසුවෙන්. හේතුව? එයාට තව ඉගෙන ගන්න ඕනලු, වෙන රටකට යන්න ඕනලු. හේතු ගොඩයි. ඒ එකක්වත් පැහැදිලි හේතු නෙමෙයි. වෙඩින් එක ගන්න ප්ලෑන් කරනකම්ම ඉන්න වුණා එක කියන්න. මනුල්යාට සතුට වැඩිකමට ඒ හැඟීම් පිටතර නොපෙන්වා සිටීමට අපහසු වුණා. තම අම්මාගේ බැල්මට ඒ සිනහව හසුවේ යැයි සිතූ මනු සෙනුගේ ගිල බදාගෙන මුහුණ සඟවා ගත්තා. මං හිත හදාගත්තා විතරයි, මනු සෙමින් පැවසුවේ බොරු දුකක් මවා ගනිමින්. දුකින් සිටින වග පෙන්නුවත් ඇය හොරහින් සිනාවෙන හඬ සෙනුට ඇසෙනවා. අනේ මන්දා, සෙනු ආව විතරයි. ඒ මගුලත් එතනම හබක්. රමණි මූණට එසේ පවසා යන්න ගියේ සෙනු දෙස බලා. ඒ වචන වලට සෙනුගේ හදවත රිදුම් දෙන්න ගත්තා.
ඇගේ දෙනතට කඳුළු උනන්නට ඒ වචන ප්‍රමාණවත් වුණා. අම්මි මට කැමති නෑ. ඒක මට හැම වෙලේම දැනෙනවා. සෙනුල්ල පැවසුවේ ඉකියක් පිට කරමින්. ඒ මෝඩි අඬනවද? එයා කියන ඒවා කවුද ගණන් ගන්නේ? මනු ඇගේ දැස් පිස දැම්මේ හිස දත ගාමින්. අම්මිටයි තාත්තටයි පිස්සු කියලා ඔයා දන්නවනේ අක්කි. පිස්සු කියන කතාවලට අඩන්නේ පිස්සන්ටත් අන්තය. දුනෙද්ද පැවසුවේ ඇයට ලංවෙමින්. තිදෙනා එක පොදියට තුරුළු වූයේ කවුරුන් කුමන ලෙසින් වෙනස් වූවත් තිදෙනාට තිදෙනා සිටින බව හඟවමින්. ඒක නෙමෙයි අපි අද මේක සෙලිබ්‍රේට් කරන්න ඕනේ. මනෝ පැවසුවේ සෙනුගේ සිත සතුටු කරන අටියෙන්. අපි අද ඩිනර් වලට පීට්සා ඕඩර් කරමුද? තුනෙත් යෝජනා කළේ තිලක්ට හා රමණිට හොරෙන්. ඒ ඔහු ඕනතරම් කර ඇති හොර වැඩක් නිසා.